ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම කටයුතු මෙලෙස අද දිනේ ආරම්භ වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම කටයුතු ආරම්භ වුණා. වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු රජයේ මැති අමුතුරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ වරාය අධිකාරී නිලධාරීන් ඇතුළු සම්භවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කිරීමෙන් අනතුරුව ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සම්පූර්ණ කරමින් සමරු ඵලකයේ නිරාවරණය කිරීම සිදු වුණා. කොළඹ වරාය ලොව හොඳම වරායන් අතරට එක් කිරීමේ සුවිශේෂී සම්දිස්ථානයක් සම්පූර්ණ කිරීමේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම කටයුතු ඉන් අනතුරුව ජනාධිපතිවරයා නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා වන සංඥාව මෙලෙස ලබා දුන්නා. මේ සඳහා වරාය අධිකාරී ඇමරිකානු ඩොලර් මිලියන 510ක ආයෝජනයක් සිදු කරනු ලබන අතර ඉන් ඩොලර් මිලියන 300ක් ණය මුදලක් වශයෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙනවා. මෙහි ඉදිකිරීම කටයුතු 2024 වසරේ මැදභාගයේ වන විට අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. උත්සව සභාවේ කටයුතු ඉන් අනතුරුව ආරම්භ වුණා. ඉතිහාසයට එකතු වෙන දවසක් බවට පරිවර්තනය වෙනවා ජනාධිපතිතුමනි. අපි මේ වරාය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරයත් එක්ක තරඟ කරනකොට ජනාධිපතිතුමනි ලෝකයේ අපිට ඉදිරියෙන් වරායවල් 23ක් ඉන්නවා. මේ තරඟකාරී මෙනාවුක ක්ෂේත්‍රයේ තුල අපි 23 වන ස්ථානයේ ඉන්න මේ මොහොතේ ඔබතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් අද නගරහිර පර්යන්තයේ වැඩ ආරම්භ වුණා. පෙබරවාරි මාසේ 26-22 මේ අවුරුද්දේ ජනාධිපතිතුමනි බටහිර පර්යන්ත රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් හැටියට අපි බටහිර පර්යන්තයේ වැඩ පෙබරවාරි මාසේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මම ඔබතුමාටත් අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපේ රජයට 26-24 වර්ෂයේ 7 වෙනි මාසයේ වෙනකොට අංග සම්පූර්ණ පර්යන්තයක් බවට මේ නගරහිර පර්යන්තය අපි පරිවර්තනය කරනවායි කියන. ඒකම බටහිර පර්යන්තය 25 වර්ෂ අංග සම්පූර්ණ පර්යන්තයක් බවට පරිවර්තනය වෙනවා ජනාත්. මේ පර්යන්ත දෙකේම වැඩ අවසන් වෙනකොට අපේ මෙහෙයුම් ධාරිතාව බිලියන 14 දක්වා වැඩි වෙනවා. ලෝකේ 23 වන ස්ථානයට පු ශ්‍රී ලංකාවේ කොළඹ වරාය 13 වන ස්ථානයට ගෙන එම ඒ ගෞරව හිමි වෙන්නේ ඔබතුමාට අතිගරු ජනාධිපතිතුමනි. පැත්තකින් යහපල් නාන්දු විදේශ සමග ගහපු ගිවිසුම් පත්තකින් ඒවා යලි නිදහස් කරගෙන දිනු කරන එක මේ මරමස්ථාන නිදහස් කරගත්තා අන්නත් ඒවා දිනු කරන්න මුදල් හොයාගන්න ඕන මේ සේරමද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඕන යාපාලන ආණ්ඩුව වගේ අපිට මර්ධන ජනතාව මර්ධනය කරන්න බෑ අපි කරන්නෙත් නෑ ඒ අය විදේශ සමග ඇති කරලා තියෙන ගිවිසුම් ගැන ජාත්‍යන්තරව වගකීමෙන් ක්‍රියා කරන්න ඕන මේ පරිණාන්තය දැන් ජාතිය අපේක්ෂාවන් ආරක්ෂා කරන්න ලොකු කැපවීමක් කරන්න වෙයි මතක තියා ගන්න අපි බලයට එනකොට ලංකාවේ රීව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවකට අපි ඇවිල්ලා තමයි ඒ යෝජනාවෙන් අපි MCC ගිවිසුම අත්සන් කිරීම නතර කළා. මේවයි බලපෑම අපිට එනවා විත් අපි දන්නවා. රටට ආදරේ ජනතාව මේක තේරුම් ගන්න ඕන. 2015 න් පස්සේ රට රුණු දේ මතක තියාගන්න. රට ගැන තියෙන බලාපොරොත්තු අතාරින්න එපා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.